අයිබෝන් ඔබතුමාට මූල ක්ෂේත්‍රයේ කඩාවැටීමක් ඇති බව ඔබතුමා පවසන්නේ කුමන පදනම් පිළිබඳද? මේ අපනයන ආනයන පරතරය වැඩි වෙමින් පවතිනවා. 2005 දී අපේ දළදේශීය නිෂ්පාදනයෙන් 32% අපි අපනයනය කළා. අද ඒක අපනය ප්‍රතිශතයක් හැටියට 16%ට 17%ට බැහැලා තියෙනවා. බඩු මිල හැමදාම ඉහළට යනවා. නමුත් ආදායම එහෙම ගිහිල්ලා නැහැ. ඉතින් පුංචි මිනිහා මිරිකෙනවා. හැබැයි රජය ඒ ප්‍රතික්ෂේප කරනවා. රජය හැමදාම මේව ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ අඩු ආදායමින් ජීවත් වෙන මිනිස්සුන්ට අධ්‍යාපනයක් නැහැ, සෞඛ්‍යයක් නැහැ. EPF එකේ අරමුදලේ ඒකෙන් අපිට ලැබෙන තන ප්‍රතිලාභයක් නැති වෙගෙන යනවා. ආණ්ඩුවක් යහමගට ගන්න නම් ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි නේද? ඔව්. ආණ්ඩුව යහමගට ගන්න ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි. නමුත් මම ප්‍රබල විපක්ෂයක් හැටියට සැලකන්නේ සංඛ්‍යාවෙම ප්‍රබල වෙන්න අවශ්‍ය නැහැ. අපි සංඛ්‍යාවෙන් ප්‍රබල නැහැ. ඔබ දන්නවා අපි අඩුයි කියලා සංඛ්‍යාවෙන්. නමුත් අපේ කාර්යභාරය අපි දිගින් දිගටම හැමදාම කරගෙන යනවා. මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ශක්තිමත් කියලා ඔබතුමා හිතනවද? ඔව්, විපක්ෂ නායකයා ශක්තිමත්. මේ පමණ කාලයක් විපක්ෂ නායකෙක් වෙලා ඉඳලා තියෙන්නේ දුර්වල නිසා නෙමෙයි, ශක්තිමත් නිසා. අපි අද අපේ නායකයව තෝරලා තියෙන ඡන්දය. මට කියන්න පුළුවන්ද මේ රටේ එකම පක්ෂයකින්වත් ඡන්දයකින් තෝරගත්ත නායකයෝ ඉන්නවද? රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඡන්දයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ඔබතුමා හිතනවද? නායකත්වයට විතරක් ඡන්දයක් දිනන්නට බෑ. මේකට කණ්ඩායමකුත් අවශ්‍යයි. සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගන්න උත්සාහයක් තියෙනවද? අපේ පක්ෂයට ඕනෑම කෙනෙකුට බැනෙන්න පුළුවන්. ආගමික නියෝජිතයින් පාර්ලිමේන්තුවට එන එක වළක්වන්න විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ගෙන යෝජනාවට ඔබතුමා පක්ෂද? මගේ පුද්ගලික අදහස ඇවිල්ලා මම විශ්වාස කරනවා සෑම පුද්ගලයෙකුටම අයිතිවාසිකමක් තියෙන්නට ඕනේ තෝරගන්න ඒගොල්ලන් පාර්ලිමේන්තුවට එනවද නැද්ද කියලා. මොකද මම හිතන්නේ ඒ පුද්ගලයාගේ අයිතිවාසිකම අපේ නීතියෙන් ඒක අහෝසි කරන එක සුදුසු නැහැ කියන එකයි මගේ පුද්ගලික මතය.